ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් ලොකු කලබගෑනියක් මේ රාජ්‍ය ඇමතිවරු පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යෙත් සමාජ ජාලා ඔස්සෙත් ඒ වගේම ජනතාව අතරට යම් යම් දේශපාලන පක්ෂ කාවද්දමින් ඉන්නවා. දැන් මෙතුමා කියපු අන්තිම කොටස ගත්තොත් කෘෂිකර්ම ඇමතිවරයා විදිහට කෘෂිකර්ම අමාත්‍යංශයේ එතුමට ඉතා විශාල වැඩ රාජකාරි ගණනාවක් මේ රටේ අද තියෙන වෙළඳපොළ ආර්ථිකය එහෙම නැත්තං මේ තියෙන තත්ත්වය අනුව එතුමට තියෙනවා. ඒ වගේම අනෙකුත් අමාත්‍යංශවල අයටත් ඒ ආකාරයෙන්ම යම් යම් කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් එතකොට වෙළඳ අමාත්‍යංශයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඇත්තටම සහනදායි මිලකට සාධාරණ මිලකට මේ පාරිභෝගිකයාට අවශ්‍ය කරන මේ වෙළඳ මාෆියාවෙන් මිදිලා අත්‍යවශ්‍ය ආහාර සහල් ඒ වගේම මේ අනෙකුත් දේවල් ඒ රටේ ඒගොල්ලොන්ට ඒ නියලෙන කෘෂිකර්මාන්තයේ නියලෙන අය ඉන්නවා නම් අනික අය ඉන්නවා නම් ඒගොල්ලන්ට දෙන්න ඕන කියලා. හැබැයි විෂයපතේ විදිහට ගත්තාම අපි දැක්කා මෙතුමා කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා විදිහට පසු සම්පත් භාරව කටයුතු කරද්දී එතුමා ඒ සියලු තැන් පරීක්ෂා කරලා බලලා ඒ කටයුතු කළා. දැන් උදාහරණයකට මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා විදිහට කටයුතු කරද්දී අපිට ඉලක්කයක් දීලා තිබුණා. අපිට වසරකට මේ රටේ ජනතාවට නිවාස ලබා දෙන්න ඕන නාගරිකද එහෙම නැත්නම් අඩු ආදායම්ලාභීද එහෙම නැත්නම් ග්‍රාමීයද එහෙම නැත්නම් වතු ආශ්‍රිතවද එහෙම නැත්නම් නැවත පදිංචි කිරීම ආශ්‍රිතවද කියලා ඉලක්කයක් දීලා තිබුණා. අපි ඒ ඉලක්කෙ පස්සේ තමයි වැඩ කටයුතු කළේ. ඒතර මේ වෙලාවේ රට අපි දන්නවා අර්බුදකාරී තත්වයක තියෙන්නේ. එදත් හොඳ තත්වයක නෙමෙයි තිබුණේ. නමුත් එදත් අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ වියහියදන් යම් තාක් දුරට පාලනය කරලා ඒ අනුව වැඩ කටයුතු කරන්න කියලා අපිව ඒ වෙනද තිබිච්ච නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරවලට වඩා වෙනස් ක්‍රමයකට ආයතන තමුන්ට ගැසට් කරලා ඒ වගේම වෙනම වැය ශීර්ෂයක් හදලා වැඩ පිළිවෙලක් හදලා දුන්නා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට වැඩ කරගෙන යන්න පහසු වුණා. ඒ වගේම අපි වැඩ කළා. අපි දැක්කා ඒ වෙලාවේ රාජ්‍ය අමාත්‍යංශ කැබිනට් අමාත්‍යංශ එක්කතුලා වැඩ කළා. ඉතින් අපි කියන්නේ දේශපාලන පක්ෂවල උවමනාව තියෙන්නේ ජනතාවට දේශපාලඥයා කෙරෙහි. ඒ කියන්නේ ඇතැම් විපක්ෂයේ කණ්ඩායම් මේ වෙලාවේ උත්සාහ කරනවා ජනතාවට මේ දේශපාලඥයා නඩත්තු කරන එක මහා බරක්. එහෙම නැත්නම් මේ දේශපාලඥයා නඩත්තු කරන හින්දා තමයි මේ රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. හැබැයි අත්‍යවශ්‍යම කාරණා වෙනුවෙන් මැදිහත් වීමක් දීලා දේශපාලන නායකත්වයක් අරගෙන පාර්ලිමේන්තුවේ අනපනස් සම්මත කරගෙන ඒක දිනෙන් දින පරක්කු වෙන එක හරි ඒක කඩිනම් කරලා මහ ජනතාවට සහන දෙන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මම වගකීමකින් කියන්නේ මාධ්‍ය හරි එහෙම නැත්නම් මේවා ගැන හොයන බලන අය දැන් උදාහරණයකට විපක්ෂයේ කටයුතු කරන දේශපාලන පක්ෂවලට පුළුවන් පාර්ලිමේන්තුවේ ඕනතරම් ප්‍රශ්න කරන්න. ඩීබී ඇමතිතුමාගේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා විදිහට ඔබතුමා මොනවද මේ වෙද්දි කරලා තියෙන්නේ? ඉන්දිකා අනුරුද්ධගේ අමාත්‍යංශයේ මොනවද කරලා තියෙන්නේ? කැබිනට් අමාත්‍යවරයාගෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ වගේම කෝප් කමිටුවට එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ තියෙන කමිටු වලට ගෙනලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. නමුත් ජනතාවට දේශපාලඥ අප්‍රිය වෙන ආකාරයේ දේශපාලඥයා දැක්කහම මේ රටේ තියෙන සම්පත් සූරාගෙන කන එහෙම නැත්නම් රටේ තියෙන ධනේ සූරාගෙනගෙන එහෙම නැත්නම් මේ රටේ තියෙන ධනෙන් වැජබෙන පිරිසක් විදියට පෙන්නලා අමුතු සංස්කෘතියක් හදන්න හදනවා. මම දන්නේ මේක කොහෙන් කොතෙන්ට ගිහිලා නවතීද කියලා. අපි තේරුම් ගන්න ඕන රටක් රාජ්‍යයක් කරගෙන යනවා නම් ඒ රටේ ඒ කටයුතු කරන්න අවශ්‍ය ප්‍රමාණයේ පිරිසක් දැන් ජනාධිපතිතුමා ගත්තොත් ජනාධිපතිතුමාට තනියෙන් කරන්න පුළුවන් නම් ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යංශ මොකුත් නැහැ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් නිලධාරීන්ට අණ කරන්න පුළුවන්. හැබැයි මේවා පසුවිපරම් කරලා බලලා මේවල ප්‍රගතිය හොයලා බලලා මේවා හරියාකාර සිද්ධ වෙලා තියෙනවද කියලා බලලා ඒ කටයුතු කරන මේ රටේ තියෙන පරිපාලන මේ පැත්ත බලපුවාම මං හිතන්නේ ඒක පහසුයි කියලා අපි හිතන්නේ නැහැ. ඕනම රජයක් බලයට පද්ධති ඒගොල්ලෝ කියන අපි කැබිනට් එකට මෙච්චරක් ගන්නවා අපි රාජ්‍ය ඇමතිවරු මෙච්චරක් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒක දිහා බලලා තමයි කටයුතු කරන්නේ. අද අපි දකිනවා ඇතැම් කැබිනට් අමාත්‍යංශ 3-4 එකට එකතු කරලා තියෙනවා.
ඉතින් ඒ නිසා ඒකට රාජ්‍ය ඇමතිවරු දෙතුන් දිනක් දාගෙන වැඩ කටයුතු කරද්දී ඒගොල්ලන්ට ඒක පහසුවක් වෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඉදිරියේදී පෙන්වීම තමයි රාජ්‍ය ඇමතිවරු විදිහට අපේ වගකීම. ඒක අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් රාජ්‍ය ඇමතිවරු ඉන්නෝ. ඒ සියලු දෙනා අපි එකඟ වෙලා තියෙනවා මේකේ ප්‍රතිඵල ඉතා කඩිනමින්. දැන් මෙතුමට පුළුවන් නම් මේ බිත්තරවල මිල ඉහළ යෑම ගොවියට දෙන සහනයත් එක්ක ඒ ඉන්න විද්වතුන්ගේ උපදෙස් අරගෙන ඒ පර්යේෂණ ආයතනවල උපදෙස් අරගෙන තව ටිකක් අඩු කරලා දෙන්න මං හිතන්නේ ඒ ඒ ඒ ඒ සහනේ විතරක්ම නෙමෙයි අනිකුත් කිරි ගොවියා මේ නඩත්තු කරන එක ඒ වගේම මේ රජයේ දේපළ ආරක්ෂා කරන එක ඒ ඒ තුලින් රටේ සංවර්ධනයට ආර්ථිකයට දායකත්වයක් දෙන එක ඒ වගේම අපිට පුළුවන් නම් ඉන්ධන සහ විදුලිය සම්බන්ධයෙන් මේ කඩිනමින් මුදල් උපයාගෙන ඒ වගේම මේක මේ අනවශ්‍ය විදියට යම්කිසි කලමනාකරණයක් කරලා ඒ වගේම මේ විදුලි බිල සම්බන්ධයෙන් අපිට පුළුවන් නම් මේට වඩා දැන් ස්වාමින් වහන්සේලා යම් යම් වෙලාවල් වලදී ප්‍රකාශ කරනවා ඒ වගේම අපිට පවා දැනලා තියෙනවා විදුලි බිල මේ මේ වැඩි ගාණක තියෙන. ඒ නිසා අපි කඩිනම් වෙන්න ඕනේ පුනර්ජනනීය ව්‍යාපෘති කඩිනම් කරන්න. අපි දන්නවා විශේෂභාර ඇමතිවරයා විදියට අද වෙද්දී විශාල වෙහෙසක්. අපි දන්නවා මගේ අමාත්‍යංශ කැබිනට් ඇමතිවරයා ගන්නේ මුදල් රුපියල්. මොකද මුදල් එතුමා හොයාගෙන ඒ ඉන්ධන සහ ඒ කටයුතු ගල්ලඟුරු ඒවා කඩිනමින් කරගන්න මුදල් උපයාගත්තේ නැත්නම් මහා භාණ්ඩාගාරේ එහෙම නැත්නම් මහා බැංකුවේ ඒ කටයුතු කරේ නැත වැඩි වෙලාවක් එතුමට කටයුතු කරලන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ අවශ්‍යතාවයන් ගන්න තියෙන නිසා මේවා විමධ්‍යගත කරගත්තොත් බෙදාගත්තොත් මේවා මෙන්න මේ විෂය මේ අහවල්ලු කරන්න කියන කොටස බාර දුනොත් මම හිතන්නේ යන්න පුළුවන්. ඒක මේ වෙද්දී පිහිටවපු රාජ්‍ය අමාත්‍යංශ දැන් අපි ඊයේ පෙරේදා දැක්ක නෙළුම් කුළුණ දිලුම් මම්මුණුගම ගරු මේ රාජ්‍ය ඇමතිතුමා ගිහිල්ලා පරීක්ෂා කරලා කඩිනමින් දැන් විවෘත කරලා ඒ කටයුතු කරන්න සූදානම් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේවා අතෑරලා දාලා දැන් චෝදනා කර කර ඉන්න පුළුවන්. සූර්ය වැව ක්‍රීඩාංගණය ගැන චෝදනා කරන්න පුළුවන්. හැබැයි ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයා හරි රාජ්‍ය ඇමතිවරයා හරි යොදවලා ඒවට අවශ්‍ය කරන තරඟාවලි ගෙනල්ලා ඒවා ආදායන් ලාභ ලබන තත්ත්වයට අද අපේ ක්‍රීඩාව බොහොම ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි විය යුත්තේ. ඒ නිසා මං හිතන්නේ මාධ්‍ය සහ අනෙකුත් අය කියන්න ඕනේ කෝගොල්ලන්ගේ ඉලක්ක. අන්නේ ඉලක්ක ගැන ප්‍රශ්න කරනවා නම් මං හිතන්නේ ජනතාව තේරුම් ගනි කවුද වැඩ කරන්නේ කවුද වැඩ කරන්නේ නැත්තේ කියලා. ඉතින් අපි හැමෝම වැඩ කරනවා කියන්නේ නැහැ හැමෝම වැඩ කරන්නේ නැහැ කියන්නේත් නැහැ. ඒ නිසා මං හිතන්නේ මට ප්‍රකාශ කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණා ගැන තමයි. නෙළුම් කුළුණ ගැන ඔබතුමා කතා කරා නෙළුම් කුළුණ විවෘත කරලා නම් ගොඩක්කල් 2019 විවෘත කරේ. හැබැයි ජනතාවට විවෘත කරලා ජනතාවට යන්න අවස්ථාව ලබා දීලා තිබුණ නැහෙනි. දැන් අපි දැක්කා ඊයේ මේක විවෘත කරාට පස්සේ ජනතාව යනවා 29 වෙනි මහලට. හැබැයි තාම කිසිම දෙයක් ඇතුලේ නැහැ. උඩට ගිහිල්ලා වටේ බලලා ඉන්න තියෙන්නේ. මොකද හිතෙන්නේ? නෑ මෙහෙමයි දැන් ඇත්තටම ඒවට ආයෝජකයෝ ගෙන්වා ගන්න ඕන. ඒ පරිශ්‍රයන්නේ ආයෝජකයන්ට ලබා දෙන්න ඕන. ඉතින් ඒක තමයි ඔබතුමාලට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇත්තටම ඔබතුමාලගේ ওই ප්‍රශ්නේ අපිට පුළුවන් වෙන්න ඕන කෙටි කාලෙකින්. මොකද මේ ප්‍රශ්නේ ආයේ දෙවතාවක් අපෙන් අහන්න ඉඩ නොතියා බොහොම කෙටි කාලෙකින් ඒවට උත්තර දෙන්න. ඉතින් මේවා කවුරුත් දැන් ඕක විවෘත කරලා දෙනකම්ම කවුරුත් කිව්වේ නැහනේ මේ මේවට ආයෝජකයෝ ගෙන්න ගත්තේ නැහැ මේක මෙහෙමයි මේකට මහ විනාශයක් කරේ මේක මේ මේ අපරාධයක් මේ මේ කුළුණක් තියෙනවා මේ කුළුණට වියදම් කරලා තියෙනවා ඒ දණ්ඩින් මේ ළමයි තාම ඉස්කෝලේ යන්නේ ඔය 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 විදිහට සමච්චල් කර කර ව්‍යාපෘතිපත් කරලා තිබුණා. ඇත්තටම මේක නෙත ගැටෙන්න ඕන ඇස ගැටෙන්න ඕන දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට මේක තුල යමක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව දුන්නා නම් මං හිතන්නේ මම දන්න විදියට ඉතා දක්ෂ ඇමතිවරයෙකුට මේ 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 අමාත්‍යංශය බාර දීලා තියෙන්නේ ආයෝජන ප්‍රවර්ධන. ඉතින් මං හිතන්නේ එතුමා බොහොම කෙටි කාලෙකදී ඒ වැඩ කටයුත්ත කරාවි. දැන් විදුලි මිල ප්‍රශ්නෙත් ඔබතුමා කතා කරා මේ ඒකෙදි මේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් ව්‍යාපෘති ඇති කරන්න ඕන කියන අදහස ඔබතුමා මම දැන් කතා කරේ. දැන් ගල්ලඟුරු ගැන ප්‍රශ්නයක් තියෙනව නේද? ගල්ලඟුරු ලංකාවට දැන් ගෙන්නන්නේ නැහැ. මොකද්ද මේ තත්ත්වය? ඔබතුමාලා රජය මොකක්ද ගන්න තියෙන්නේ? නෑ ගල්ලඟුරු සම්බන්ධයෙන් අපි මේ වෙලාවෙද්දී
ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. ඒ ටෙන්ඩර් කැඳවීම තුළ දැන් ඒ සමාගම් වලට ඒ ටෙන්ඩර් ප්‍රදානය කරලා ඒගොල්ලන්ගේ සුදුසුකම් ඒ ටෙන්ඩරේට අවශ්‍ය කරන බැඳුම් කර අප කර ඒ කටයුතු කරන්න කියලා ආයතන වලට බාර දීලා තියෙනවා. ඒ ඒ අප කර ලබා දීමේ ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපකරයක් නැතුව ඒගොල්ලොත් එක ගණදුනුවකට යන්න බෑ. ඉතින් ඒ නිසා ඊයේ දවසේ ගරු ඇමතුමත් ඒ වගේම සඳුදා දවසේ කැබිනට් මණ්ඩලයත් ඒගොල්ලන්ට නිශ්චිත දවසක් දුන්නා. මේ දවස වෙද්දී අනිවාර්යෙන්ම ඒ අප කරේ එහෙම නැත්නම් බැඳුම් කරේ තියලා මේ වැඩ කටයුතු ඉක්මනට පටන් ගන්න කියලා. ඒ නැතත් දැනට අපි අපිට අවශ්‍ය වෙන ගල්ලංගුරු ප්‍රමාණය ඔක්තෝබර් මාසේ 20-25 දක්වා පමණයි තියෙන්නේ. හැබැයි අපි ළඟ කලින් ගිවිසුම් ගත වෙච්ච අයගේ බැලන්ස් එහෙම නැත්තම් ලබා දුන්නේ නැති ගල්ලංගුරු ප්‍රමාණයක් තියෙනවා. පෙර මිල ගණන් වලට අපිට ලබා දෙන්නේ ඒකට මුදල් සකස් කරගෙන අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නෑ නවතින්නේ නෑ කියන විශ්වාසය අපිට දෙන්න පුළුවන්. මොකද අපි උත්සාහ කරන්නේ දැන් එක අමාත්‍යවරයෙක් කරගෙන ගිය අමාත්‍යංශයට ඇමතිවරු දෙන්නෙක් ආයි පත් වෙලා තියෙනවා. එතකොට කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු දෙන්නත් එක 3 දෙනෙක් කටයුතු කරනවා. අපි උත්සාහ කරනවා කෙසේ හෝ මේ ඉදිරි සතිය ඇතුළතම ලබන සතිය දිනයක් දීලා තියෙනවා අලුත් සැපයුම් කරුවට ඒ අවශ්‍ය කරන ප්‍රසම්පාදනය ඕන කරන තොරතුරු ටික ලබා දෙන්න කියලා. ඒ දිනෙන් පස්සේ එතුමා සමග ඒ ගිවිසුම ඉස්සරහට ගෙනියන්න පුළුවන්. පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා මේ ශාලේ හෙලිදරව්වක් කරන මේ ගල්ලංගුරු සම්බන්ධ ඔබතුමාට කියන්න තියෙන මොකද්ද මේක? නෑ මෙහෙමයි, අපි සාමාන්‍යයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේද තුල එක එක්කෙනාට චෝදනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිතුමා ආරාධනා කළෙත් මෙන්න මේ නිසා තමයි. මේ වෙලාවේ චෝදනාවෙන් මහ විශාල බිල්ලෙක් මවනවා සමාජය තුළ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රසම්පාදනයේට එහෙම නැත්තම් මේ හැම කටයුත්තද පාටලි ගරු මන්ත්‍රීතුමා අද කෝප් කමිටුව නියෝජනය කරනවා. ඒ නියෝජිතයෙකුට ඕන වෙලාවක පුළුවන් කෝප් කමිටුවට ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලන්න. ඒ නිසා මේ ප්‍රසම්පාදනයේ තියෙන තැන මොකක්ද, මේක ඇයි මේ විදියට ප්‍රසම්පාදන කළේ, මීට ඉස්සර මෙහෙම කරලා තියෙනවද නැද්ද, ඒ වගේම මේක තුල රටට හානියක් වෙනවද නැද්ද, සුදුසුකම් තියෙන ආයතන කවුද නැද්ද කියන එක මං හිතන්නේ එලි කරගන්න බොහෝ ඉතා පහසුයි. හැබැයි මේ හැමෝගෙම තියෙන දේශපාලනික අදහස්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ ආණ්ඩු පක්ෂය හරි පාලක පක්ෂය හරි එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හරි යම්කිසි මේ එතුමන්ලා ඉදිරිපත් කරන වචනයක් කරහා මේ ගමන අඩාල කරන්න ඒගොල්ලන් ඉලක්කවලට. ඉතින් ඒක මා කුවක අදහසක්. ඒ නිසා එතුමන්ලට තියෙන ඉඩකඩ සීමාව තුළ එතුමන්ලා වැඩ කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ රට මේට වඩා කඩි මෙවැනි අර්බුදවලට යන්නේ නැහැ. මෙවැනි අර්බුදවලට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතුමට චෝදනාවක් තියෙනවා නම් ගල් අර්බුදු සම්බන්ධයෙන් රටේ නීතිය තියෙනවා, අධිකරණ ශේෂ්ත්‍රය තියෙනවා, ඊට වඩා බොහොම පහසුයි අනාවරණය කරන්න. කෝප් කමිටුව සජීවීව දැන් දර්ශනය කරනවා. කෝප් කමිටුවට ගෙනල්ලා මේක ප්‍රශ්න කරන්න ඕන තරම් ඕන වෙලාවක පුළුවන්. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනා විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පුනර්ජනනීය බලශක්තිය කඩිනමින් යොදාගෙන කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමා, විශේෂයෙන් හිටපු ජනාධිපතිතුමාගේ අදහසක් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් මේ රටේ බලශක්තිය නිෂ්පාදනය කරන්න ඕන කියලා. හැබැයි ඒකට මූලිකත්වය අරගෙන විශාල වැඩ කොටසක් ඒ වකවානුවල හිටපු ඇමතිවරු කරලා තිබුණා. වර්තමාන ඇමතිවරයා ඒක තවත් වේගවත් කරලා ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන් වහල මත ඉදි කරන සෝලා පැනල්, ඒ වගේම වෙනත් පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් හුලම් බලාගාර, ඒ වගේම දැවැන්ත මෙගාවොට් 500ක් විතර ලබා දෙන්න පුළුවන් මේ සූර්ය බලාගාර, ඒ වගේම මුහුද තුල නිපදවන බලාගාර, ඒ වගේම වැව් තුල නිපදවන ෆ්ලෝටින් බලාගාර. මෙන්න මේ ආකාරයෙන් බලාගාර ගණනාවක් දැන් මේ වෙද්දි ඒගොල්ලන්ගේ ශක්්‍යතා වාර්තාවල වැඩ කටයුතු අවසන් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පද්ධතියට සපයන්න ඕන ඒ මිල ගණන් නියම කරලා විශාල වැඩ කොටසක් මේ වෙද්දි කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන විදිහට ජනාධිපතිතුමා ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියානු රජයත් සමග සාකච්ඡා කරා මේ
පුනර්ජනනීය ශක්තිය උපයෝගී කරගෙන විදුලි කැපිල්ල නවත්තන්. ඉතින් මං හිතන්නේ ඒ කටයුතුත් එක්ක අපිට ඉදිරියේදී පුළුවන් වෙයි මේක කළමනාකරණය කරගෙන විදුලි කැපිල්ලකින් තොරව. මොකද මේ විදුලි කැපිල්ල නිසා ඉන්ධනයි මේ හැම දෙයක්ම වෙනවා. විදුලි කැපිල්ලකින් තොරව අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි ඉදිරි අනාගතේ. ඇත්තටම රුපියල් 5000 ආපු බිල් මේක තුන් ගුණයකින් විතර වැඩිවීමක් වෙලා තියෙනවා. රුපියල් 5000 ආපු බිල 15000කට විතර වගේ ගිහිල්ලා තියෙනවා. රුපියල් 20000 ආපු බිල රුපියල් 60000කට විතර වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් යම් යම් විදියට හැබැයි ඒක ඒ ආයතනවලට ආගමික ස්ථානවලට අපි දන්නවා ඒක අපහසුයි. මොකද මේක දැන් අපි ගරු අමැතිතුමත් එක්කත් සාකච්ඡා කරගෙන යනවා. පුනර්ජනනීය බලෙන් මේ කියන්නේ සූර්ය බලෙන් ක්‍රියාත්මක කරන ඒ උපකරණ ඒ ස්ථාන සහ රජයේ ස්ථාන ඉලක්ක කරගෙන කඩිනම් කරන්න අපිට අපි දැනට ආසියානු සංවර්ධන බැංකුවේ නයෝජනා ක්‍රමයක් එක්ක සාකච්ඡා කරමින් යනවා එක කඩිනම් කරන්න. ඉතින් අපි ආගමික නායකයින්ගෙනුත් ඒ වගේම රටේ පුරවැසියන්ගෙනුත් ඉල්ලන්නේ ඇත්තටම මේක මුළු රටේම රටටම ආර්ථිකමය අපහසු කාලයක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ తాවකාලික එහෙම නැත්නම් මේක අපි සදාකාලික මේ විදිහට වැඩි කරනවා කියලා කියන්නේ නැහැ. අපිට පද්ධතියට පුළුවන් නම් කඩිනමින්ම පුනර්ජනනී අපි දැන් ගණනය කරලා තියෙනවා මෙගාවොට් 1500ක් එකතු කරගන්න. මං හිතන්නේ ඒක වසරක් එකහමාරක් තුර සිද්ධ වුණොත් අපිට පුළුවන් වෙනවා විදුලි බිල ආපස්සට අපිට අඩු කරගන්න අපි ඉන්ධන දහනේ නවත්ත ගත්තොත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආගමික ස්ථානවල ප්‍රශ්න අපිට කඩිනමින් විසඳලා දෙන්න පුළුවන් වෙයි. දැන් මේ වෙනුවට මේ අරගලේ පසු අවස්ථා ගොඩක් අපි දකිනවා. යම් යම් විදිහට එළියට බහින ගම්පති විරෝධතාවය දක්වන අයට ඇවිල්ලා පොලිසිය වහාමකරින් ඉවත් වෙන තර්ජනය කරන අවස්ථා අපි දැකලා තියෙනවා. හදිසි නීතිය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහෙමයි සාමාන්‍යයෙන් විරෝධතා දක්වන්න මහජනතාවට අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි අපි පහුගිය දවස්වල දැක්කේ තක්කඩි විදිහට කරපු ඇතැම් අයගේ වමනාවන් වලට කරපු විරෝධතා. ඉතින් ඒ නිසා ඒ තක්කඩි සහ ඒ ක්‍රමවේදයේ ඉදිරියෙන් ඉදිරියට ගියොත් අපි දැක්කනේ මේකේ නිර්වත මේ අරගලයේ මුවාවෙන් දේශපාලන පක්ෂ වැඩ කටයුතු කරපු ආකාරය අපි හොඳටම දැක්කා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට පොලිස් දෙපාර්තමේන්තුව හරි අධිකරණ ක්ෂේත්‍රය හරි යම් කිසි වැරද්දක් කරනවා නම් ඕන කෙනෙකුට පුළුවන් ඒවට අනුව මානව හිමිකම් මේ ආයතන තියෙනවා ඒවට කතා කරලා ඒ කියන්නේ. හැබැයි අපිවත් අපි අනුමත කරන්නේත් නැහැ සාධාරණීය මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයක් වෙනුවෙන් මිනිසු පාරට ඇවිල්ලා ඒක කියන එක. දැන් අපේ ස්වාමීන් වහන්සේලා කියනවා ඇත්තටම මේ විහාරස්ථානවල මේ ගැටලුව. හැබැයි ඒක ගැන රජය මේ වෙද්දිත් හිතලා තියෙනවා වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා විශේෂභාර ඇමතිවරයා යෝජනාවලිත් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කිරීම තුළ බලපෑමට ලක් වෙන පාර්ශ්වයන් ගැන රජයේ වග කියන්න ඕන. සාමාන්‍යයෙන් තමයි මේ පොඩි පැහැදිලි කරේ මම ඒකේ හදිසි නීති කතාවනේ කිව්වේ. දැන් අපි කියන්නේ ආරම්භකේ කලින් තිබ්බ සාමාන්‍ය තත්ත්වෙද තියෙන්නේ පොලිස් නීති තත්ත්වයක තියෙනවා. මට පැහැදිලි නැහැ. හදිසි නීතිය හෝ මොකක් හරි විශේෂ අත්දැකීම් වලින් ගැනීම තත්ත්වයක් මොනවා කරන්නේ නැද්ද මේ වෙලේ එහෙම නැත්තම්? නෑ එහෙම තත්ත්වයක් නෑ. සාමාන්‍ය තත්ත්වෙ තියෙන්නේ නෑ. එහෙම කිසිම තැනක විශේෂ නීතියක් හදලා නැහනේ. හොඳට හොයලා බලන්න කොහෙද විශේෂ නීති හදලා තියෙන්නේ කියලා. එහෙම කිසිම නීතියක් හදලා නැහැ. මේ තියෙන නීති අනපනත් තුලම තමයි හැම කටයුත්තක්ම වෙන්නේ. හැබැයි මට කියන්න ඕන දැන් ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේ අරගලයට කලින් තිබිච්ච නීතියමද කියලා. එදා අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. එදා අපි උපරිම ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා. අපි රාජ්‍ය පරිපාලනය කරන ප්‍රධාන තැනක් වෙන් කරලා දුන්නා ඒගොල්ලන්ට ඇවිල්ලා විරෝධතා දක්වන්න කියලා. අගනගරයේ සංචාරකමය ඒ වගේම ආර්ථිකමය වටිනා කියන ස්ථානයක්. ඉතින් ඒක ජනාධිපතිතුමා සද්භාවයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා කළේ. හැබැයි ඒක අවභාවිතා කළා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයේ පූර්වාදර්ශයක් තියෙද්දී අපේ අය දැන් ওই දාන වැඩ කටයුතු වලදී
විමසලිමත් වෙන්න ඕන අපි මේ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කිය. මේ දැන් මේ ත්‍රිරෝද රථ මෝටර් යතුරුපැදි සඳහා මේ ඉන්ධන කෝටා වැඩි කිරීම සූදානමක් තියනවද කොහොමද? නෑ ඒක විශේෂ මෙහෙමයි. ඇත්තටම පෙට්‍රල් සාමාන්‍යයෙන් අපි මෙට්‍රික් ටොන් 3000ක් විතර තමයි දෛනිකව වෙළඳපොළට නිකුත් කරන්නේ. එතකොට පෙට්‍රල් වලින් අපි ලොකුවට අවභාවිතාවක් වෙනවා කියලා දැක්කේ නැහැ. ඩීසල් වලින් යම් යම් අවභාවිතා වෙන තැන් අපි හඳුනගෙන තිබුණා. ඒක අපි නිලධාරීන්ට උපදෙස් දීලා දැන් ඒක කළමනාකරණය කරගෙන යනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 4000 තුල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ඇත්තටම සුවන් රැකියාවේ යෙදෙන ත්‍රිරෝද රථ සහ ඒ වගේම විශේෂ ව්‍යාපෘති සඳහා කටයුතු කරන රජයේ සහ ඒ යතුරුපැදි පාවිච්චි කරන අය වෙනුවෙන් වැඩපිළිවෙලක් ගැන දැනට ගරු ඇමතුමා සාකච්ඡාවක ඉන්නවා. මම හිතන්නේ ඒකට සාධනීය උත්තරයක් ලැබෙයි. කෝටා වැඩි වෙයි කියලා හිතේ. මං හිතන්නේ වැඩි කරන්න පුළුවන් වෙයි. අපිට මේක කළමනාකරණය කරද්දී ඒ තියෙන අතිරික්තය අපි ඒගොල්ලන්ට දෙන්න තමයි සූදානම් වෙන්නේ. මං හිතන්නේ එහෙම නැතුව ගියොත් අපිට ගෙන්නන ප්‍රමාණය වැඩි කරන්න වෙයි. තව අපි 3000ක් නිකුත් කරන මෙට්‍රික් ටොන් ප්‍රමාණය තව 500කින් හරි වැඩි කරන්න වෙයි. කොහොම හරි ඒ ජනතාව ගැන බලන්න වෙයි. මං හිතන්නේ අමතුමා ඒකට කටයුතු කරයි. දැන් ඔබතුමාගේ අමාත්‍යංශයේ ඉන්න නියෝජ්‍ය අමාත්‍යවරුම රාජ්‍ය අමාත්‍යවරුම දෙන්නේ. දැන් විමල් වීරවංශ අපි දැක්කා ඔහු සාකච්ඡාවක අනතුරුව කියනවා දැන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්නේ මේ සේවකයින්ට වඩා ඇමතිවරු අතිරික්තයක් කියලා. ඇත්තද මේක? නෑ ඉතින් ඒ දැන් ඒගොල්ලොත් විපක්ෂයේ මේ කණ්ඩායමක් වෙලානේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕන තරම් යෝජනා කරන්න පුළුවන්. හැබැයි මේ මේ ඔය වගේ චෝදනා කරන්න පුළුවන්. ඉතින් ඒවට නම් අපි මේවා වෙන්නේ නැහැ. මේ අනිත් එක අපි කියන්න ඕන එතුමන්ලා ඔය අතර ඉඳගෙන පහුගිය දවස්වල එතුමන්ලාගේ පාර්ලිමේන්තුවට පත් වෙච්ච අයටත් ඇමතිකම් නිර්දේශ කරලා ලයිස්තුවට එව්වා. ඉතින් ඒ ආවත් ඒ වැඩිවීම වෙනවා. ඉතින් ඒ නිසා අපි මම වගකීමෙන් කියනවා කැබිනට් ඇමතිතුමාත් ඉන්න රාජ්‍ය ඇමතිතුමාත් මටත් එකතු වෙලා මේ ඉදිරි මාස 3-4 ඇතුළත අපි කළේ මොනවද කියලා ඕගොල්ලොත් එක්ක මේ වගේ වාඩි වෙලා පෙන්වන්න පුළුවන්. එදාට විමල් වීරවංශට ඒකට උත්තරයක් ලැබෙයි. ඒක අතිරික්තයක් නෑ. අතිරික්තයක් නෑ. මේ අපි යම්කිසි කළමනාකාරීත්වයක් කරන්න තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. අතිරිත්තයක් තියෙනවා නම් අපි අමාත්‍යංශට වෙන් වෙලා තිබිච්ච වාහන වලට පිටින් වාහන කුලියට හරි එහෙම නැත්නම් මිලදී ගැනීම හරි කරන්න ඕන. සේවකයෝ ඒ අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. අය පිටින් හරි කොහෙන් හරි ගෙනල්ලා දා ගන්න ඕන. එහෙම නැත්නම් ආයතන පරිශ්‍රයන් අමාත්‍යංශ අපි වෙනස් කරලා ලොකු කර ගන්න ඕන. ඒවා ඇති කර ගන්න ඕන. ඒ ප්‍රමාණයට වඩා අපි මේ මේ වියපැහැදම් වෙන්න ඕන. බලන්න ඕන කෙනෙකුට හොයන්න විවෘතයි. ඕන වෙලාවක ඒ කිසිදු දෙයක් ඒ අමාත්‍යංශ තුල සිද්ධ වෙලා නැහැ. පැරණි තිබිච්ච අමාත්‍යංශ ගොඩනැගිලි සහ ආයතන සහ නිලධාරි සහ වාහන පාවිච්චි කරමින් තමයි මේ වැඩ කටයුත්ත වෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන දේශපාලන කුහකකම මේ විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථාවේ ඉන්න සේවක පිරිසට වඩා ඇමතිවරු අතිරික්ත වෙලා කියනවා නම් ඉතින් මං හිතන්නේ වෙනම පරීක්ෂාවකුත් කරගන්න වෙයි එතුමට. එතුමා කිය දැන් ඔබතුමා කිව්වනේ එතුමලා ආණ්ඩු ඉන්න කාලේ එතුමලා නම් මේ මෙහෙම ආණ්ඩුව හැදීගෙන එද්දි මේ ආණ්ඩුවට ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙද්දි සර්වපාක්ෂික එකතු වෙන්න කියලා එතුමන්ලගෙත් මේ අමාත්‍යංශ වලට නම් කරපු නියෝජිතයෝ සහ පිටින් එතුමාගේ පක්ෂේ ඉන්න අය ඇවිල්ලා ඉල්ලීම් කරපු අවස්ථා තිබුණා. ඉතින් ඒවා දැන් අපි මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතිහාසෙ වෙච්ච දේවල් නම් මම කතා කරන්නෙම නැහැ. මොකද මේ ඉතිහාසෙ වෙච්ච දේවල් ඔබතුමාලට බාරයි. මොකද ඔබතුමාලා දැකලා තියෙනවනේ. ලක් දෙරණ පුවතකට එහා කී රට ගැන කුමක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.